කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් නායක හඳුනේ මේ නිවසේ ඉඳලම පින්දහම් සිද්ධ කරගන්න පුළුවන්ද කියන කාරණාව. දැන් සමහර වෙලාවල් වලට සමහර අය තමන්ගේ නිවසේ තියෙන බුදු පිළිම වහන්සේ ට වඩා සමහර වෙලාවල් වලට බොහෝ දුර බැහැර තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේට ලොකු ගෞරවයක් දක්වනවා. එතකොට නායක හඳුනේ දැන් අපි හිතන්නට ඕනේ නේද කොතනක තිබුණත් බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රතිමාව බුදුරජාණන් වහන්සේම තමයි. එතකොට සමහර වෙලාවල් වලට කෙනෙක් පින්දහම් කරගන්න අපිට එළියට යන්න විදිහක් නැහැ. ගෙදර ඉඳලා පින්දහම් කරන්න හොඳ නැහැ. දැන් සමහර ලාට නායකන්නේ පිරිත් සූත්‍රයක් කිව්වත් සමහර අය අතර ප්‍රශ්නයක් තියෙනවා අපෙන් අහන වෙලාවල් තියෙනවා ස්වාමින් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ ගෙදර කිව්වට කමක් නැද්ද කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවන් වලදී නායකහනේ කොහොමද අපි නිවසේ ඉඳලම දැන් අද උතුම් පුර පසළොස්වක පොහොය දවසක් උදෑසන නිවසේම සිල් සමාදන් වෙච්ච පිරිස් ඉන්නවා නිවස තුලදීම පින්කමක් සිද්ධ කරගන්නේ කොහොමද තමන්ගේ සිත මුල් කරගෙන සිත පිරිසිදු කරගෙන ඒ ආගමික වත්පිළිවෙත් වතාවත් ඉෂ්ට සිද්ධ කරගන්නේ කොහොමද කියන කාරණාව ගෞරවනීය නායක හඳුරන් වහන්සේගෙන් දැනගන්නට කැමතියි. ඇත්තට මේක අපේ හඳුරෝනේ කාලීන වශයෙන් අපි පැහැදිලි කළ යුතු ඉතා වටිනා තැනකට අපේ හඳුරෝ මේ සාකච්ඡාව අවතීර්ණ කළා කියලා මම හිතනවා. මේ රටේ පවතින වසංගත ස්වභාවය අනුව බොහෝ වෙහෙර විහාරස්ථානවල අද දවසේ වුණත් අපට සිදු වෙලා තිබෙනවා පිරිසගෙන් හිස්සුණු පුණ්‍ය භූමියක සිට සමහරට විවිධ තාක්ෂණික මෙවලම් භාවිතා කරලා ඒ අයට සූම් තාක්ෂණය වැනි තාක්ෂණ හරහා වැඩසටහන් සේන්දු කරන්න ලං කරන්නට අවස්ථාව සැලසීලා තියෙනවා. නමුත් එහෙම නැති ඇත්තොත් මේ රූපවාහිනියේ මේ මාධ්‍ය තුල බොහොම ආදරෙන් ගෞරවයෙන් අපේ හාමුදුරන්ගේ උදෑසන ශිල්පී හිටලා ඉතාම ගෞරවයෙන් අපි පවත්වන සම්බුද්ධ පූජාදී පින්කම් වලට සම්බන්ධ වෙනවා තමන්ගේ ගෙදර බුද්ධ ප්‍රතිමාව අභියස පහන් දල්වාගෙන උදෑසනට ශීරපායාස දාන වස්තු පූජාව සිද්ධ කරගෙන අතිරේක සීල වත්පිළිවෙත් සම්පූර්ණ කරගෙන අද දවසේ බොහෝ සදහැතියන් ඉවස තුල ඉඳලා කාලය ගත කරනවා. වැදගත් වෙන්නේ මේ සම්බුද්ධ ශාසනයේ ස්ථානය නෙවෙයි ඇත්තටම සන්තානයයි වැදගත් වෙන්නේ. බොහෝ දෙනෙකුට තියෙන බොහෝ ප්‍රශ්නයක් හැටියට බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් හැටියට මේක විවිධ පැතිවලට අපට විහිදුවලා කතා කරන්න පුළුවන්. දැන් සමහර කෙනෙකුට මිත්‍යා මතයක් තියෙනවා. ගෙදර බුදුන් ඇදලා ගෙදර බුද්ධ පූජා කරලා ගෙදර පිරිත් කියලා මියගේ ඥාතියින්ද ගෙදර ඇතුලේ පින් දෙන්න හොඳද නැද්ද කියන එක. බොහෝ වෙලාවට මගේ පුත් අහනවා අපේ හැමදෙරෝනේ මේ සමහර අය කියනවා මේ ගෙදර ඉඳලා මියගේ ඥාතියින්ද පින් දෙන්න හොඳ නැහැ කියලා. මම කියනවා නම් ඉතින් ගෙදර බුදුන් ඇදලා කැලේට ගිහින් තමයි පින් දෙන්න වෙන්නේ. ඒ මිත්‍යා අදහස් පින්නත් නේ මැරිච්චයි ගෙදරට එයි දිගටම පින් දෙන්න පුරුදු වුණාම ඒගොල්ලෝ ගෙදර ඉන්න අයගේ ජීවිතවලට බලපෑමක් ඇති කරයි ආදි වශයෙන් නොඑක් ආකාර මිනිසුන්ගේ මිත්‍යා සිතුවිලි තියෙනවා. දැන් අපි සාමාන්‍ය කතාවේදී අපේ හාමුදුරුවන් වහන්සේගේ ප්‍රශ්නය තුළම අන්තර්ගත වුණා කොතැනක පිඳුවත් මොළුදින් උදෙසා. දැන් ඔබ දනදා මාලිගාවට ගිහිල්ලා අද දවසේ එහි තේවාවට සම්බන්ධ වුණත් ඔබ ගෙදර ඉඳලා දළදා හාමුදුරුවෝ වන්දනා කළත් ආනිසංසය කිසි වෙනසක් නැහැ. දැන් භාග්‍යතුන් වහන්සේ අපට වදාරලා තියෙනවා තිත්තන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමම් පලං. යම් කිසි කෙනෙක් යම් කාලයක යම් තැනක රැඳී සිටිනවාද ඒ රැඳී සිට බුදුගුණ මෙනෙහි කරනවාද සම්බුද්ධ පූජාවට මල් මිටක් නමුදු පූජා කරනවාද සමම් පලං. ඒ භාග්‍යතුන් වහන්සේ එදා දැකලා භාග්‍යතුන් වහන්සේට දෝතින් කරන ලද පූජාවක සම්පූර්ණ ආනිසංස ශක්තිය අදත් ලබා ගන්නට පුළුවන්. එසක් කොතැනක පිඳුවත් ගෙදර ඉඳලා පිඳුවත් පන්සලට ගිහින් පිඳුවත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකේ ආනිසංසදායක තත්වයේ සම්පූර්ණයෙන්ම පින්නත්නේ ඔබට හිමි වෙනවා. විහාරස්ථානයකට යන්නට තිබෙනවා නම් හොඳයි. හේතුව සමහරට පොඩි දරුවෝ ගෙවල් වල තවත් සිල් සමාදන් නොවුණු පිරිස් නොඑක ආකාර කටයුතු වල ගෙදර යෙදිලා ඉන්නට පුළුවන්. ගෙදර සද්ද බද්ද ඇහෙන්න පුළුවන්. නමුත් එබඳු වෙලාවක පොඩි අපහසුයක් එන්න පුළුවන් සිල් සමාදන් වෙලා භාවනා කරන යෝගියෙකුට භාවනා මධ්‍යස්ථානයක් ඇරෙන්නට අපි ඒක දිහත් උපේක්ෂාවෙන් බලන්න ඕන. නමුත් ගෙදර ඉන්න අය දැනුවත් වුණොත් අද අපේ අම්මා අපේ තාත්තා අපේ ආච්චි අපේ සීයා සිල් සමාදන් වෙලා ඉන්න දවස
පුංචි දූල පුතාලත් හිතන්න ඕනේ අපි පින්කමක් කරගන්න කෙනෙකුට බාධා කළොත් ඒක ලොකු පාපයක්. ඒ නිසා අද අපි මේ පොයේ දවසේ ඔබිනව දඟලන්නේ නැතුව කෑ ගහලා කතා කරන්නේ නැතුව වෙනත් වෙනත් ශබ්ද නගලා නොඑක ආකාර දේවල් සජ්ජහායනා කරන්නේ නැතුව ධර්මයේම සජ්ජහායනා කරන හඬ මේ ගෙදර ඇතුලේ නිකුත් කරන්නට අපි සීයත් එක්ක ආච්චිත් එක්ක අම්මත් එක්ක තාත්තත් එක්ක අපි සම්බන්ධ වෙනකොට හිතනනම් කොච්චර වටිනවද. එතකොට සමහර කෙනෙක් සමහර තෝරාගත්ත පිරිසූත්‍ර දේශනා පිළිබඳව ගෙදරදී දේශනා කරන්නත් ලොකු බයක් දක්වන අපේ හැම්දුර සීපත් කළා වගේ සමහර කෙනෙක් කරණීයමෙත් සූත්‍රය දේශනා කරන්න හොඳද නැද්ද කියලා අහනවා. සමහර කෙනෙක් ජලනන්දර පිරිත් දේශනා කරන්න හොඳද නැද්ද කියලා අහනවා. ධර්මයේ තුල තියෙන ඇත්තටම පිරිත් දේශනා තුල තියෙන තුනුරුවන්ගේ ගුණය. ඒ ගුණ සත්‍ය ක්‍රියා කිරීමයි කරන්නේ. ඒ නිසා කොයියම්ම පිරිත් දේශනාවක් වුණත් ගෙදරක දේශනා කළත් ඒ වගේම සමහරට එළියට බහලා වත්තේ පිටේ නිදහස් තැනක ඉඳගෙන පිරිත් එක දේශනා කළා. කිසි ගැටලුවක් නැහැ. මනස තුල අවශ්‍ය ශ්‍රද්ධාවත් අරමුණු ධර්ම පිළිබඳව තියෙන ප්‍රීතිදායක හැඟීමත් විශ්වසනීයත්වයක් තමයි ඉතා වැදගත් වෙන්නේ. ඉතින් පින්වත් ඔබට විහාරස්ථානයේ ඉඳගෙන උපදව ගන්න හැම පින්කමක්ම ඉතාමත්ම නොඅඩුව අංග සම්පූර්ණව ගෙදරදී සම්පූර්ණ කළත් ලබන්නට පුළුවන් කියන කාරණාව අපි හැමදෙරෝනේ අපිට විශේෂයෙන් කියන්න පුළුවන්.